கிரிக்கெட் கிரீடாவை பிலிபாந்தவ நோனாத் ஸ்ரீ லங்காவ ராட்டாக் லேச ක්‍රීඩාවෙන් ලද ජයග්‍රහණයක් පිළිබඳව තමයි අපි කතා කිරීමට සූදානම් වන්නේ. ඇත්තම ජයග්‍රහණයක් නොවේ, ජයග්‍රහණ දෙකක් එකම රාත්‍රියක ළඟ ළඟ විනාඩි ගණනකදී ලැබීම අතිවිශේෂ සුවිශේෂී සිදුවීමක්. විශේෂයෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙනවා. එහිදී ක්‍රිකට් තරගාවලියකුත් පැවැත්වෙනවා. ඒ කාන්තා ක්‍රිකට් තරගාවලිය, නමුත් ඔවුන්ට පදක්කමක් වෙත යාමට දැන් නොහැකි බව තමයි අපට පෙනී යන්නේ. කෙසේ වෙතත් මලල ක්‍රීඩාව තුළින් ජයග්‍රහණ කිහිපයක් ලබා ගැනීමට සමත් වනවා මේ වන විට. ඊට අමතරව බර ඉසිලීමේ පදක්කමකුත් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා. කෙසේ වෙතත් එංගලන්තයේ බර්මින්ග්හැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ මීට 100 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ධාවන ශූර යුපුන් අබේකෝන් මෙරට වෙලාවෙන් 4 වෙනිදා උදෑසන සමත් වනවා. අවසන් තරගයේ තෙවන ස්ථානය දිනා ගැනීමෙන් ඔහු තරගය නිමා කරන්නේ තපර 10.14 වේගයකින්. එහි රන් පදක්කම කෙන්‍යාවටත් රිදී පදක්කම දකුණු අප්‍රිකාවටත් හිමිවනවා. මෙහි විශේෂයෙන්ම පැවසිය යුතුයි යුපුන් අබේකෝන්ගේ ලෝකඩ පදක්කම සහ රිදී පදක්කමේ වෙනස තිබෙන්නේ 1.1 වෙනසක් පමණයි. රිදී පදක්කම දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා ලබා ගන්නේ 10.13කට, යුපුන් අබේකෝන් ලෝකඩ පදක්කම ලබා ගන්නේ 10.14කට. ඉතින් දශම ගණනක වෙනසකින් තමයි අපට ඒ රිදී පදක්කම අහිමි වන්නේ. නමුත් මෙයත් ඉතාමත් දීර්ඝකාලීන වාර්තාවක් බවට පත්වේවි. ඒ ධාවන ශූරයකු පොදු රාජ්‍ය මණ්ඩලීය ධාවන ඉසව්වකින් පදක්කමක් ලබා ගන්නේ අපගේ මතකය නිවැරදි නම් සුගත් තිලකරත්නට පසුව 1998 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 400න් ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා හිටපු ධාවන ශූර සුගත් තිලකරත්න. ඉන් අනතුරුවයි යුපුන් අබේකෝන් මෙවැනි දක්ෂතාවයක් දැක්වීමට සමත් වී තිබෙන්නේ. නමුත් මෙය මීටර් 100 බිමත් විශේෂත්වයක්. එතකොට මීටර් 100 ඉසව්වකින් පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කමක් මීට පෙර ශ්‍රී ලාංකිකයෙක් දිනාගෙන තිබෙනවාද යන්නත් අප බලන්නට ඕනි. කෙසේ වෙතත් මීටර් 100 ධාවන ඉසව්වේ තෙවන අවසන් පූර්ව වටේ තරගයට එක් වූ යුපුන් සිවුවන ස්ථානය තමයි හිමි කරගත්තේ. නමුත් අවසන් තරගයට ඔහු සුසුකම් ලැබුවා. ඒ අවසන් පූර්ව වටේ තරගය නිමා කිරීමට ඔහු ගත කළ කාලය තප්පර 10.2. අවසන් පූර්ව තරඟ තුනේ පළමු ස්ථාන දෙක හිමි කරගත් ක්‍රීඩකයන් 6 ඍජුවම අවසන් තරඟයේ සුසුකම් ලබා තිබෙනවා. හොඳම කාලයන් වාර්තා කළ ක්‍රීඩකයන් 2 අවසන් තරඟයට සුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවනවා. ඒ අනුවයි යුපුන් අබේකෝන්ට අවස්ථාව හිමි වුණේ. එසේවිතත් එය දෛවෝපගතයි. ඉන් අනතුරුව ඔහු 10.2 තමයි ඔහු විසින් නැවතත් 10.14 දක්වා ඉදිරියට පැමිණ තිබෙන්නේ. එය විශේෂ සිදුවීමක්. 4 අලුයම 2 පැවැත්වුණු අවසන් මහා තරගයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ඔහු සමත් වෙනවා. ඒ අතර තවත් දෛවෝපගත සිදුවීමක් ඒ අතර වාරයේම සිදුනවා. ඒ තමයි කවපෙත්ත විසිකිරීමේ ඉසව්වකට එක් වූ පාලිත හල්ගහවෙල ක්‍රීඩකයා මීටර 44.2 දක්ෂතාවයක් දක්වමින් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ යුපුන් අබේකෝන් ජයග්‍රහණය කර විනාඩියකට 2 පසුව ඒ ආසන්නයේම ඔහු යුපුන් අබේකෝන්ට සුබ පතනවා ගොස් ඒ වන විට ඔහු දන්නේ නැහැ අප සිතන විදිහට ඔහු රිදී පදක්කමක් ජයග්‍රහණය කර තිබෙන බව. නමුත් එය නොදැන තමයි ඔහු සගයාට ගොස් සුබ පතන්නේ. ශ්‍රී ලාංකිකයන් 2 විදිහට ඒ වෙලාවේදී විස්තර විචාරකයන් ඉහලින් කතා කරා ඒ පිළිබඳව. ශ්‍රී ලාංකිකයන්ට හොඳ රාත්‍රියක් බව පවසමින් රිදී පදක්කමක් ජයග්‍රහණය කර තිබෙනවද නැද්ද යන්නවත් නොදැන තමයි පාලිත ගොස් යුපුන් අබේකෝන්ට සුබ පතන්නේ. ඒ අවස්ථාවේදී හදවතින්ම අප දුටුවා ඒ හැඟීම් බර අවස්ථාව. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ඉතාමත් හොඳ රාත්‍රියක් බවට පත්වනවා. කලකට පසුව, දශක ගණනකට පසුව මෙවැනි ජයග්‍රහණයක් ලැබීම නිසා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.